අපේ ලයිෆ් බෝයි තැන් ලයිෆ් බොයි ඔලිින් වෙලා කැටයක් රුපියල් පනස් වනකට. ඉදිරි පස්වසර තුළ පොළොන්නරුව දේශ්විකය සංවර්ධනය කිරීමේ අනාගත පොළොන්නරුව සංවර්ධන වැඩපිළිවෙලින් දැක්වීම අග්‍රාමාත්‍ය මහින්දරාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පැවැත්වුණා. එහිදී මහවැලි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් එම වැඩපිළිවෙල අඩංගු ප්‍රකාශනයේ අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබුවා. කෙසේ නමුත් එම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබුණේ නැහැ. 2015 ඉඳලා තමුන්නාන්සේලා මහින්ද රාජපක්ෂ මැතිතුමා රැක්කා. හොඳට කෙලෙහිගුණේ තියෙන ජනතාවක් මේ පොළොන්නරුවේ ඉන්නේ කියන එක අපි තමුන්නාන්සට මතක් කරනවා හදවතින්. අලුත් සන්ධානයක් හදාගෙන එනවලු. අපිව පරද්දන්න. තමුන්නාන්සල් ලියලා තියාගන්න. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇවිල්ලා පොළොන්නරුවේ කිව්වා කියලා. තව අවුරුදු ගණනාවකට එන්නේ නැහැ. රනිල් පරදුනාට වැඩිය 37කට වැඩිය ප්‍රේමදාස පරදිනවා තමුන්නාන්සල් ලියලා තියාගන්න. දැන් මේගොල්ලෝ අහන පොහොර ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කියලා. පොහොර කොහෙද බෙදන්නේ? බිලියන 20කට වැඩියෙන් පොහොර වලට ගෙනාව සල්ලි ටිකක් දෙන්න බැරි වෙච්ච කාලකන් යාණ්ඩුවක් අපෙන් අහනවා පොහොර ටික ගෙනාවේ නැහැ කියලා වෙලාවට අපේ හාමුදුරනේ. ඒ නිසා තමුන්නාස්සට අපි කියනවා අද වී අලෙ මණ්ඩලයට අපි නියෝග කරලා ඉවරයි ජනාධිපතිතුමා තඟපැත්තුමත් රුපියල් 50ට වී ටික ගන්න. 2015 ජනවාරි 8 වෙනිදා අපිව ගෙනල්ලා ඇහුවේ මාත් එක්ක දිව්‍ය ලෝක යන්න එනවද නැත්නම් මහින්ද එක්ක අපාය යනවද කියලා. එහෙමයි පොළොන්නරුවේ මිනිස්සු එතුමා එක්ක දිව්‍ය ලෝක යන ගමන ප්‍රතික්ෂේප කරලායි ඔබතුමත් එක්ක හිටගත්තේ කියන එක පැහැදිලිවම අපි කියනවා. ඔබතුමා 2015 යනකොට එක ගුරුවරයෙක් හිග හිටියේ නෑ. ගුරුවරු 700ක් හිගයි. කාගේ දිස්ත්‍රික්කේද? නොවැම්බර් 16 වෙනදා වෙනකල් කාගේද? එයාගේ දිස්ත්‍රික්කේ ගුරුවරු 700ක් හිගයි. ආතිගරු ජනාධිපතිතුමාටත් ආතිගරු අග්‍රාමාත්‍යතුමාටත් පොළොන්නරුවේ ජනතාව නැගිටවන වැඩපිළිවෙල තමයි අපි අනාගත පොළොන්නරුව නමින් අද ඔබතුමාට ඉදිරිපත් කරන්නේ. මිතනවා හැම දිස්ත්‍රික්කයකම තමන්ගේ දිස්ත්‍රික්කයේ තමන්ගේ පළාත සංවර්ධනය කරන හැටි පස් අවුරුදු සැලැස්මක් ඇදුවොත් එයාදලා ඉලක්කයක් කරා ගමන් කරන්නට පුළුවන් නම් හැම දිස්ත්‍රික්කයකටම ඒ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිවෙලකට ඉදිරියට යන්නට පුළුවන්කම තියෙනවායි කියලා මම විශ්වාස කරනවා. අනාගත පොළොන්නරුව පිළිබඳවත් මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ මේ රටේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදුවොත් තමයි. එමනම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදීම තත්ත්වයක් ළඟදිම ලැබෙනවා. සමහර විට හෙට වෙන්න පුළුවන්, රාත්‍රියේ වෙන්න පුළුවන්, අනිද්දා උදේ වෙන්න පුළුවන්. ඉතින් කොයි වෙලාවක හරි සූදානම් විය යුතුව තියෙනවා. ඉතින් අපි මැතිවරණයකට සූදානම්, රටේ ජනතාව අපේ පක්ෂයේ සූදානම්. අධිවේගී මාර්ග සකස් වෙමින් පවතිනවා. පොළොන්නරුවටත් ඒක එනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මගේ විශ්වාසය ඇක්සිස්.